ගෙඩියක් රුපියල් 12යි. අරිප්පු දේශය රුපියල් 20යි. අරිප්පු දේශය හතරටයි පහන් ගෙඩියටයි රුපියල් 92ක් යනවා. දවල්ට ගන්නත් 1.50ක් මදි. වාචින්දුක හරි සවුතුයි. ඕම සින්දුකිය මිනිස් සල් දෙනවෙ. මං අ සින්දුකිය හොඳයි. ඔයාගේ නැටුමනි සවුතු. බකල් ගහලා නැටුවේ මට කකුල් දෙක හොඳට තිබ්බනම් ඔයාට වඩා හොඳට නටනවා හේ 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 හේ
මේ වරේ හිටපන් පරිප්පු දීසි දෙකක් හොඳටම ඇති හතර දෙනාටම දීසි එකට දෙන්නේ බේම් මෙච්චර පරිප්පු දීසි දෙකක් කරන් වතුර ටිකක් කලවම් කරපුවාම අපි හතර දෙනාට පිරිමහ ගන්න පුළුවන් මේකගේ බයිසිකල් එකක් කීයක් හරි එක්ක අහුවෙන්න එපා එයාට විතර අලුත් බයිසිකල් එකක් සල්ලි ඔයාට මොකටද බයිසිකල් බයිසිකල් යන්නේ මේ බොනික් එක්ක ඕනේ ඇයි මං ගෙනත් දීපු එක ඒක කැලි අඩුයි අලුත් එකෙක් ඕනේ අලුත් බොනික් ගන්න පොස්සත් ළමයි එතකොට ආට විතර අලුත් බයිසිකල් එකක් මම සල්ලි හොයනවා මම වෙන රස්සාවක් කරනවා වෙන රස්සාව උඹ තාම පොඩිය කන්නේ බා උඹ කොහමද මහාය වගේ අතේ පය රස්සා කරන්නේ එනහට එන්න බෑද? හොඳටම පරක්කු වුණා. තාපොඩින් ගේට් එක වරපම ඔක්කොම ඉවරයි. උනේ නේද? ඔක ඇල්ල. අනේ. තාත්තට අසනීප වෙලාවට උඹ ටික කොමනවෙන් නටපන්. පලයන්. යන්ජා මේ ටිකක් ගමු නෑ දැන් හරි පටන් ගමු අද නවත්තමු
පටන් ගන්න පරක්කු නැ වැඩි. දෙයිති සේටම කලින් ගින් බෙහෙත් ටිකක් අරන් ඉන්නවා. පාන්දර 4ට පෝලිම හිටියොත් රෑගෙනකොට දොස්තර බලන්න පුළුවන්. ඒ උනාට ඉතින් කොහොම කොහම හරි බෙහෙත් ටිකක් ගන්න එපායේ. දවසක් ස්පිරිතාලෙට ගිහම පොඩි උන්ට කන්න දෙන්නේ කොහමද? එහෙම කියලා කොහමද? එහෙම නේද කොහොමද කියන්නේ? කුලම්බෝලයක් ඕනේද? මේක 10යි. මේක 15යි. මේක 25යි. මේක කීයද? මොකද්ද? මේ මේක. මොකක්? මේක. මොකද්ද? මේක කීයද? මේ බයිසිකලේ? බයිසිකලක? මේක කීයද? නම මෙතන. බයිසිකලේ. Thank you.
සල්ලි ගොඩක් තියෙනවා. මට තමයි නැත්තේ. ගෙල්ල වෙන්ට මොකට සල්ලි? පිරිමින්ටන් සල්ලි ඕනේ. බලන්න. බරයි. දැන් නම් වට බයිසිකලයක් ගන්න සල්ලි ඇති වෙයි. බයිසිකලයක් අරගෙන ඔයාගේ සල්ලි ඉතුරු වුණත් මට අලුත් බොනික් එකක් කරන් දෙනවද? බොනික් එකක් මොකටද? පදින්න පුළුවන්ද? ආ. එහෙනම් බයිසිකලයක් නලවන්න පුළුවන්ද? ඕපීඩී එකේ ඇටෙන්ඩන්ට් මහත්තයෙකුට රුපියල් 50ක් දුන්නොත් පොලිමේ ඉන්නතුව දොස්තරව බලන්න පුළුවන්. ළමයිනේ. ආ, වරෙලා. ටෙන්ඩන් මහත්තයාට රුපියල් 50ක් නැත්තකින් දවසම පොලිමේ ඉන්න එපා බේත් ගන්න. අපි දෙන්නට නම් වතුර ටිකක් බීලා හරි ඉන්න පුළුවන්. ඒත් මේ පැටව දෙන්න හාමුදුරුවෝ තියන්නේ කොහමද? රුපියල් 50 කියන්නේ ලේසි පාසු ගානක්ද? අල්ලගන්න පොඩ්ඩ. ඇයි මොකද? යන්නේ එළියට. බයිසිකලයක් කීයද? ඇයි ගන්නද? සල්ලි දිනාද? බිඳින්න තු කොහොමද ගනින්නේ? රුපියල් 282.745ක් තියෙනවා. උඹට මේ වගේ තව කැට 20ක්වත් ඉතිරි කරන්න වෙයි බයිසිකලයක් ගන්න නම්. කොහෙද මින්නේ? ඉස්පිරිතාල ළඟ. තාතා දොස්තර මහත්තයෙක්ද? කොහෙද ගෙවල් තියෙන්නේ? නුගගහ යට. ඈ? ඉස්පිරිතාල ඉස්සරහා නුගගහ යට. උඹ ඉස්කෝලේ යනවද? මෙහෙම සල්ලි එකතු කරලා නම් උඹට කවදාක්වත් බැරි වෙයි බයිසිකලයක් ගන්න. මොකක් හරි රස්සාවක් කරපන්. එතකොට උඹට පුළුවන් ටික කාලයක් යනකොට බයිසිකලයක් ගන්න සල්ලි එකතු කරගන්න. උඹ කැමතිද රස්සාවක් කරන්න? මම උඹට මාසෙකට රුපියල් 200ක් ගෙවන්නම්. හැමදේම බයිසිකල් ඔක්කොගෙම දූවිලි පිහදාන්න ඕනේ. උදෙන්ම සාප්පු අතු ගන්න ඕනේ. එතකොට හුලම් බහැලා තියෙන රෝද බලලා එක ගානකට හුලම් ගහන්න ඕනේ.
උදේටයි හවසටයි තේබුණ වෙලාවට මේ සාප්පුවේ වැඩ කරන හැමෝටම අර හන්දිරේ හැපැත්තේ තියෙන තේ කඩෙන් තේ ගේන්න ඕනේ. ඒ වගේම සාප්පුවට එන කස්ටමර්ස්ලට උදව් කරන්න ඕනේ. උදව් කරනවායි කියලා කියන්නේ දැන් කස්ටමර් කෙනෙක් අපෙන් බයිසිකලයක් ගත්තාම අපි ඒ බයිසිකලේ කස්ටමර්ගේ වාහනයට පරිස්සමෙන් පටවලා දෙන්න ඕනේ. තේරුණාද? එතකොට ඉතින් කස්ටමර්ස්ලත් උඹට උදව් කරන්නත් පුළුවන්. හැබැයි ඔබ හැමදේම වැඩට එන්න ඕන. ඔයාටත් ඕන නැති දෙයක් නෑ. මොකටද අයියගේ පත්‍ර කෑලි ගත්තේ? ඔය දන්නවනේ යාට බයිසිකල් පිස්සුවක් තියෙනවා කියලා. අයියාගේ පත්‍ර කෑලි ගන්න ඈ. ඔයා මාත් එක්ක තරහද? ඔයා මට පත්‍ර කෑලි ටිකක් හොයලා ගෙනත් දෙනව නේද? පත්‍ර කෑලි නෙමෙයි මං ඔයාට බෝනික්ක ගෙනත් දෙන. බෝනික්ක? කොහෙන්ද? කැඩිලා නැති? බලමු.
පොතේ මේ කාපට් එක ගන්නවද? ආටි මගේ බොනිකන. ආ කොමේ බොනිකා? ඒ පොතේ. මේ මගේ මොනික. කොහෙද බබා දැන්නේ? යැරිවි පුටි පුතා. පොතත් මේ මොනිකා. මේ දැන් මෙතන තිබ්බනේ. කවුරුත් මෙතනට ආවෙත් නැහැ. පුතා ඔයා දැක්කද නංගගේ බොනිකාව? කවුරුයි මෙතනට ඇවිල්ලා අරගෙන දිව්වද දන්නේ නැහැ. අනේ බලන්න පුතේ ඔය බිම් වැටලා තියෙනවද කියලා. නංග අඬනවනේ. ඉන්න පුතා අපි බලමු. ඉන්න පුතේ අපි ගමු තව බොනික්කේ. පුතාට අරන් දෙන්න. අඬන්න. ආ? පුතේ මේ ඉන්නේ ඔයාගේ බොනික්කා. ලොකු බයිසිකල් වලින් 100ක් ගන්න. පොඩි එකනුත් දානකො 50ක් විතර. සර්. ඔය ඔඩර දාන්නකො. ආ. තවත් රුපියල් 10ක්. බයිසිකලයක් ගන්න. තව හුඟක් කල්යයිද සර්. 350යි. තව අවුරුදු දෙකක් විතර. අවුරුදු දෙකක් කියන්නේ හුඟක් කල්ද සර්? අවුරුදු දෙකක් කියන්නේ අවුරුදු දෙකක් විතර. උඹ උවමනාවකින් වැඩ කරනවා නම් වැඩිපුර සල්ලි හම්බ කරන්න පුළුවන්. උඹ ඒක දිගට වැඩක් කරන්නේ නැහනේ මෙතන. හිටපු ගමන් අතුරුදහන් වෙනවා. බැරල් දෙක පුරවලා ඉන්නට පස්සේ අර පිඟන් ටිකත් හොදලා දාපන්. මේක පිරෙන් දෙන්නේ නෑනේ සර්. අර ඇවිල වතුර නෑනේ. උඹ වතුර අදින්නේ උඹට පීනන්න නෙමෙයි. කඩේ වැඩට. හා හා ඉක්මන් කරපන්. නිකන් බලාගෙන ඉන්නවට සල්ලි ගන්න බෑ මට. ඉතින් රෑ වෙනකන් වතුර ඇද්දත් උඹට බැරුණානේ බැලල් එක පුරවන්න. ඉක්මනට ඇද්දනම් හරි. මීට කලින් හිටපු කොල්ල කෙරුවෙත් එහෙම තමයි. අතේ කරගැටෙන්නේ හොරට වැඩ කරපුවාම. ඔබ දවල් පැය දෙකක් විතර හිටියේ නෑ නේද? කොහෙද ගියේ? තාත්තට උදව් කරන්න ගියා. තාත්තට උදව් කරන්න? මොනවටද? නටන්න. එතකොට උඹලා දර පාරේ නටන්නේ? සොත්ති මාටින්? උඹ තාත්තද? එහෙනම් උඹලට හොඳ සල්ලි ඇතිනේ? අම්මයි තාත්තයි සල්ලි අම්බ කරන්නේ අපිට කන්න දෙන්න. මම සල්ලි අම්බ කරන්නේ බයිසිකලයක් ගන්න. බයිසිකලයක්? කාටද? මට. බයිසිකල් පදින්න උඹේ කකුල් දිග නෑනේ බං. මුදලාලි මට මගේ සල්ලි දෙනවද? මොන සල්ලි? ඇයි මං වැඩ කෙරුවේ? ඔබ වැඩ කරපු ගාස්තුව රුපියල් 45යි. ආ රුපියල් 45 දෙන්න. පුට්ටක් හිටහම් පුට්ටක් හිටා. උඹ අද දවල් අපේ කඩෙන් කාලා තියෙනවා.
කෑව නේද? ඒකට රුපියල් 25යි. උඹ උඹ ටිකන් හොදනකොට PVCක් බිඳිලා තියෙනවා. බිඳුණා නේද? ඒකට රුපියල් 10යි. 45න් 35 ගියාම ඉතුරු රුපියල් 10යි. එතකොට ගාන හරි නේද? මට තේරෙන්නේ. බට කොහෙද බං ගණන් තේරෙන්නේ? ඉඳා. මේක කකාපලයක්. ඇයි මදිද? කම්බුනාද? කෝ අම්මල? තාත්තට ලෙඩේ වැඩි වුණා. මං හිතන්නේ ස්පීතාලේ ගියා. කොහෙද රින්ගන්නේ? ඈ කොහෙද යන්නේ? ඈ හිතවද මේකට ඔබ ආච්චි ගෙදර කියලා? නේ සර් මට යන්න දෙන්න. තාත්තා බලන්න. තාත්තා? ඇයි මොකද තාත්තට? සනීපනේ. මොකද සනීපේ? කැස්ස. කැස්ස? කැස්ස තසනීපයද බල? උඹට යන්න මොනේ නේද? උඹේ තාත්තද? ෂුවර්ද? උඹ කොහොමද මං ඒක දන්නේ? අනේස මට යන්න දෙන්නකු තාත්තා බලන්න. උඹ ළඟ සල්ලි තියෙනවද? කීයක්? රුපියල් 10ක් මොනව කරන්නද බල? තමක් නෑ. අන්නර පෙට්ටි කඩේ දුවලා ගින් සිගරට් එකක් අරන් වරෙන්. බයිසිකලෙට එකතු කරන සල්ලි සර්. බයිසිකලෙ? එහෙනම් ඔය රුපියල් 10 සාක්කුව දාන ගෙදර ඵලයක්. හෙට උදේට එලා තාත්ත බලපන් අර බයිසිකලෙත් පැදගෙන. ඈ? අන්න පෙට්ටි කඩේ. ගේට්ටුවේ මහත්තයාට සිගරට් එකක් ගෑ දුන්න. සල්ලි? තේ කඩේට වතුර ඇද්දා. උඹට කීයක් හම්බුණාද? රුපියල් 50ක විතර වැඩ කළා. උන්ට එන ගහන්න එපා. ඔය ලෙඩ අමාරු කරනවා යන්න. මේ ලෙඩු බලන වෙලාවක් නෙවෙයි. කරුණාකරලා යන්න. ලෙඩු බලන්න ඕන හෙට උදේ. අපියන්. තාත්තට හොඳටම අමාරුද? ඉන්ජෙක්ෂන් එකක් ගෙවුවා. ඊට පස්සේ නිින්ද ගියා. ඉසේනම් කියන්නේ තව දවස් දෙක තුනක් ඉන්න වෙයි කියලා. එහෙනම් තාත්තට හුඟක් අමාරු ඇති. තාත්තා ස්පිරිතාලේ ඉන්නවා කියලා කියන්නේ ඉතින් අපිට සල්ලි අමාරුයි. අපි සල්ලි හොයමු. උඹ කැමති නෑනේ නටන්න. හා හා
කොහෙද? සර් මේ තැඹිලි ගෙඩිය අපේ මිනිසයාට දීලා එන්න. හ්ම්. මේක ලෙඩු බලන වෙලාව නේද බං? අනේ මිනිසයාගේ ඇඟට පණ නැහැ කියලා කිව්වා සර්. ආ. ඔක බිකුවම එමිනියාගේ ඇඟට පණ එනවද? මම දීලා සුටුස් ගාලා එන්නම් සර්. පින් සිද්ද වේ. පින්නම් හ්ම් මොනවා කරන්නද බං? අනේ සර්. ආ. බලන්න අපි තේරලා ඕන නැනනේ. දැන් ඔබ ආඩම්බරකම් බහැලාද? අනේ සර් මගේ නම් ඉතින් මොනවද ආඩම්බර? එහෙනම් මගේ දැන් ඔබට තට්ටුවක් දාපෙලා වේ. කරවගෙන ගියේ. සර් මං සුටුස් ගාලා දුවලා එන්න. ඒ වුණාට අපි ඉතින් සපෝට් එකක් දුන්නට බලෙන් අපිට නැහැ නේ කි සපෝට් එක. මගේ අතේ සල්ලි කයක්වත් නැහැ නේ සර්. කවුද මං සල්ලිල්ලුවේ? ඔබට ඕන නම් මං සල්ලි ටිකක් දෙන්නම්. මෙමිණියතාව කී දවසක් ඔතන ඉඳීද බං? සනීප වෙනකම්ම ඉන්න වෙයි සර්. ඔය කුඩාර මාසටලා මහරාත්‍රි කොහමද තනියම ඉන්නේ? සර් ලත් ඉතින් අහල පහල ඉන්නවනේ. මම අද රැහැලියන කල් වැඩ. එහෙනම් මං යන්නද සර්? දොස්තර මහත්තුන්ටයි දොස්තර නෝනටයි ඇරෙන්ට මේ වෙලාවට කාටවත් යන්න දෙන්නේ නැහැ. ගිහින් වරෙන්කෝ. පයිප් එකට අල්ලලා දූවිලි ටික හොදලා ගත්තා නම් උඹත් දොස්තර නෝන කෙනෙක් වගේ තමයි. ගින්දර ටිකක් ගිනි පෙට්ටියක් තියෙනවද? ආ ගිනි පෙට්ටිය ගිනි පෙට්ටිය මේ ගිනි පෙට්ටියක් තියෙනවද? මොන ගිනි පෙට්ටියද බල මේ මහරජා මේ මගේ අකවුස නැතුව බුදියපා ගිනි පෙ මෙන්න මේ පරීක්ෂණය කරගෙන එන්න ප්‍රයිවට් තැනක. හાર્ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. හෘද වස්තුවේ පපුවේ පපුව නරක් වෙලා. ඇයි මෙච්චර කල් බේත් ගත්තේ නැත්තේ? සර් මේ පරීක්ෂණය ආණ්ඩු ඉස්පිරිතාලෙකින් කරගන්න බැරි වෙයිද? ආණ්ඩු ඉස්පිරිතාලේ කරනවා නම් අවුරුද්දක විතර පොලිමක් තියෙනවා. එච්චරකල් එච්චරකල් ඉන්න හොඳ නැහැ. මේ බේතුත් පිටින් ගන්න වෙයි. මස් ජාති, බිත්තර, තෙල් කෑම වගේ දේවල් හොඳ නැහැ. ප්‍රශ්නයක් නැහැ සර්. ඇඟ මහන්සි කරන්න වෙහෙසෙන්ට හොඳ නැහැ. තේරුණාද? කියාපු දේ නම් තේරුණා සර්. ඒ වුණාට ඇඟ මහන්සින කර ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි තේරෙන්නේ නැත්තේ.
මෙහාටෙන් කවුද මෙතන සේවකයෝ ගන්නෙ අපි නම් දන්නේ නැහැ සර් කම්පැනි මහතුරු තමයි ඔයාලා මේ මෙහාටෙන් මෙහාටෙන් How old are you? වයස කීයද? දන්නේ නැහැ. He doesn't know. We'll take him. අරයා. අනේ සර් මම මොකටද කියන්නේ වැරද්දානේ. ඔබට කිසිම කරදරයක් වෙන්නේ නැහැ බං. මම ඉදිරියට යන්න. ගහන්න නැතුව හිට බං කොල්ලෝ. අනේ සර් මම ඉදිරියට යන්න. Who's in charge in this place? කවුද මෙතන බාරව ඉන්නේ? මම තමයි සර් වැඩ බලන්නේ. මේ නෝනා චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් සංවිධානය මේ බාල වයස් ළමයින්ගේ වැඩ ගන්න තහනම් කියලා දන්නේ නැද්ද ලොකු මහත්තුරු මිනිස්සු වැඩට එවනවා මහත්තයා අපිට තියෙන වැඩ කරන්න විතරයි හ්ම් අපි ලොකු මහත්තුරුන්ගෙන් පස්සේ ප්‍රශ්න කරන්න දැන් ඔහෙට උත්තර දෙන්න වෙයි හ්ම් යන් අපෙත් එක්ක යන් හ්ම් යන් සිරා කියන්නේ කෙටි නමනේ සම්පූර්ණ නම මොකද්ද Sirisena wenna dinona Vasagama eh Vasagama Pauli nam mokadda Ehem ekak ne Wenna nam nadda Mona Sirisena da Hamoma kiyanne Sira kiyala tamai Lipine Lipine address ekak mokadda Oyalata liyum labenne kohomada අපිට ලියුම් ලැබෙන්නේ නෑ නෝන. ඔයාලා ඉන්නේ කොහෙද? ඉස්පිරිතාලේ ඉස්සර නුගගායට. තාත්තගේ නම දන්නවද? ඔව්. මොකද්ද? සොත්ති මාටි. වෙනින් නමක් නැද්ද? නෑ. අම්මගේ නම මොකද්ද? බට්ටි. බට්ටි? ඒ මාව ගෙනාවේ නෝනා. වැඩ කරන්නක වැරද්දක්ද? ඔයාලා වගේ දරුවන්ට මෙතන හොඳ තැන. කන්න දෙනවා. ඇඳුම් දෙනවා සෙල්ලම් කරන්නත් දෙනවා මට ඒ බකෝත් එපාරෝලා මට ගෙදර යන්න දෙන්න අනේ නෝනා මට ගෙදර යන්න දෙන්න ඉස්කෝලේ යන්න කැමති නැද්ද වැරද්දක් කරේ වැඩ කරන එක වැරද්දක්ද එහෙනම් මොකටද පොලිසියෙන් අල්ලන් ගියේ හැබැයි මං හිටපු දැන අය මට හරි ආදරේ කන්නත් දෙනු සෙල්ලම් කරන්නත් දෙනු එහෙනම් අයියෝ පැනලාවේ මං ඒ හිටියනම් ඔයාගෙමද මේ තනින් ඉන්න ඒක තමයි කොහොම ගැලුත් බොනික්කා මහාට බොනික්කේ කරන් දෙන්නේ මගේ බයිසිකලේ අරන් සල්ලි තුරුවක් විතරයි
ඔය ළමයා මොකද උතර කරන්නේ? ඔය සෙල්ලම් බඩු කිල්ලු කරන්න එපා. සල්ලි තියෙනවද ඔබ ගන්න? කීයද? 850යි. ගන්නවද? සල්ලි තියෙනවද? ඈ? මොලේ හැකටද මේව අතගාන්නේ? යනවා එළියට. එනවා මෙතන. ආයි එන්න මේ පැත්ත පළාතක. යනවා. ආ එන්න සර් එන්න. පුතා. සර් දැන් මගේ සල්ලි කීයක් තියෙනවද? 682යි. තව හුඟක් අඩුද? මොකද ඔබ පහුගිය ටිකේ වැට්ටාවේ නැත්තේ? තාත්තට සනීප නැතුව ගියා. මේ බයිසිකල් ටිකේ දූවිලි පිහලා ඊට පස්සේ කක්කුසි ටික හොදලා දාපන්. මම උඹට තව රුපියල් 20ක් වැඩි කරන්නම්කෝ. සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න ඉන්බිඳක් රැගෙන යන්න ඉන්බිඳක් සත කඳුළු එපා සොඳුරු දසුන් බොඳ වී ආවි ලයට සුසුම් එපා සෙනෙහෙ පැතුම් පිට වී ආවි මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවි අපි නටමු ගයමු වයමු හිනාවි මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු ආදයක් මහතුනේ රැගෙන යන්න ඉන්බිඳක් රැගෙන යන්න ඉන්බිඳක් ඇදි සුරස පහස නිබඳ හමාවි පෙරපිනකින් අපේ මෙහෙම ලෝක උපත ලබාවි මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවි අපි නටමු ගයමු වයමු හිනාවි මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න ඉන්බිඳක් රැගෙන යන්න ඉන්බිඳක් ඉස්සක
එකක් තියෙනවා. පහේ කාසියකුත් තියෙනවා. සත පණහ කෑලි 94යි. ඔක්කොම රුපියල් 117යි. අදේ නම් හොඳයි. මං අද හොඳට සින්දු කියපු හින්දා. මං අද අද්දගෙන නැටු හින්දායි මිනිස්සු ආස වුණේ. ඉඳා. උඹට රුපියල් 5ක්ම කැටේට දාන්න. කවුද මේ නටන කට්ටිය? අපි සර්. මේ ළමයි නුන් නටනවද? කෙල්ලට නම් නටන්න බෑ. ඒකේ කකුල් පණ නැහැ. උපන්දා ඉඳන් හොම්මමයි. එතකොට මේ ළමයා? මේකනම් මේ උත අකමැත්තෙන් තමයි ටිකක් නටන. උඩ තියෙන බයිසිකල් පිස්සුව. මේ ළමයාගේ වයස කීයද? දැන් අවුරුදු 10ක් විතර වෙන්නමයි හිතේ. ඇයි? හරියට දන්නේ නැද්ද? දැන් ඉතින් හුඟක් කල්නේ. ඊට පස්සෙත් එක කීප දුනානේ නෝන. ළමයි ඉස්කෝලේ යන්නේ නැද්ද? අපේ උන්ට මොන ඉස්කෝලේද සර්? මේ මහත්තුරු ළමා ආරක්ෂක සංවිධානයකින් ඇවිත් තියෙන්නේ. ඒ මොකද්ද සර්? මේ ළමයා අපිට ගෙනියන්න වෙනවා. ඔය ළමයා මෙහාට එන්න. මෙහාට එනවා. ළමයි ඉස්කෝලේ යවන්න නැතුව වැඩ ගැනීම වැරද්දා. අම්මා තාත්තා ඉන්නේ. ඇයි ළමයි ඉස්කෝලේ යවන්නේ නැත්තේ? අපේ ළමයි ඉස්කෝලේ යවන්නේ මොකටද සර්? ඉස්කෝලේ යවන්නේ ඉගෙන ගන්න. අපේ ළමයි ඉගෙනගෙන ඉතින් කන්තෝරු රස්සා කරන්නේ. උසාවි යන්න වෙනවා. අනේ ඉතින්. එතකොට අපේ දරුවන්ට කන්න බොන්නවත් දෙන්නේ කවුද සර්? දෙන්නම පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දෙනවා. කියද මල්ලි දිනුම? දෙකෝටි 40 ලක්ෂය දෙන්න දෙක. දෙකෝටි 40 ලක්ෂ. දෙකෝටි අම්මට සිරි. ලොකු ගාණක්ද මල්ලි? ඔව් ලොකු ගාණක්. අලුත් බයිසිකල් පහක් විතර ගන්න පුළුවන්. බයිසිකල් පහක්? එහෙනම් සෑහෙන ලොකු ගාණක්. මාර දිනුමක් නේ මල්ලි. බැරි වෙලාවත් ඇදුනොත් එහෙම මොකද කරන්නේ? ටිකට් එකක් දෙන්නද? දැන් ඔය එක ටිකට් එකක් වික්කහම මල්ලිට ගියක් හම්බ වෙනවද? මේ 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 ටිකට් එක වල 150ක් හම් වෙනවා දෙන්න දෙක. අයියෝ 150ක්? අයියෝ 150ද? ටිකට් එකක් දෙන්න. මේ රුපියල් 10ක් හම්බ කරගෙන ටිකට් 20ක් විතර විකුණන්න එපා. සල්ලි හොයන්න හැටි අවුවේ කරවෙන්න ඕනද මල්ලි? දැන් මල්ලිට මොකටද සල්ලි? බයිසිකලයක් ගන්න. අයියෝ බයිසිකලයක් ගන්න සල්ලි හොයන එක වැරද්ද මල්ලි. අලුත් බෝනික් එකකුත් ගන්න ඕනේ. බෝනික් කො ගන්නෙ කෙල්ලෝනේ මල්ලි. මගේ නංගි කෙල්ලෙක් තමයි. සල්ලි තියනවා නම් පණ තියෙන බෝනික් එකක් ගන්න බැරිය. මල්ලි අපි අංකෝ. අපි මල්ලිට දෙනවා රුපියල් 50ක්. අපි දෙන පාර්සලේ අර හන්දිය තියෙන පත්‍ර කඩේට ගිහින් දෙන්න පුළුවන්ද? රුපියල් 50ක්? මල්ලි ඉස්කෝලේ යන්නේ නැද්ද? අන්න හරි මල්ලි. මාත් පුංචි කාලේදී මේ ඉස්කෝලේ යම අතහැරලා දැම්. හැබැයි ඔය උපාධි ගහපු මහත්තුරුන්ට වඩා අපි සල්ලි හම්බ කරන්න ඈ. ඔය ලොකු ලොකු විභාග පාස් කරපු කොයි කවුරුත් වැඩ කරන්නේ මේ පේමන්ට් එකේ. අපි ඔළුව පාවිච්චි කරනවා නම් සල්ලි හම්බ කරන එක මේ අර හන්දියේ ඉස්කෝලේ ගේට් එක ඉස්සරහා තියෙන පත්‍ර කඩේ දන්නව නේද? ඔව්. එතන ඉන්නවා සරත් කියලා මහත්තයෙක්. මොකද නම? සරත්. අන්න හරි. හොඳට මතක තියාගන්න ඕන නම. ඊ මහත්තයා හම්බ වෙලා මේ පාර්සලේ ඊ මහත්තයාගේ අතටම දෙන්න ඕන.
එතකොට යාදේ තුඩු කෑල්ල ඒ කරගෙන ආය අපි ළඟට එන්නුව හැබැයි සරත් මහත්තය නැත්තං වෙන කාටවත් දෙන්න එපා පාර්සලේ පරිසමෙන් අරන් එන්න ඕනේ හරිද මේ රුපියල් 10 තියාගන්න රුපියල් 50 දෙනවා කිව්වේ හරි 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 සරත් මහත්තය දෙන තුන්දුව අපේ අතට ගෙනත් දුන්නට පස්සේ තමයි ඉතුරු රුපියල් 40 දෙන්නේ හරි දෙයනවා මේ කලබල වෙන්න එපා අදිසියක් නැහැ හිමින් යනවා හරි ඉස්සෙල්ල ස්විප් පිකුණන් ගියේ ඒ විදිහට යනවා මේක තාම කිරිසප්ප යන්නේ සර්. ඌ එහෙම වැරද්දක් කරලා නෑ සර්. අනේ අම්මේ. අර බලන්න සර්. මට මගේ කොල්ලව ගෙදර ගෙනියන්න දෙන්න සර්. අනේ අම්මේ වඩ මෙතන ඉන්න බෑ. ඉතපොක කොයි දිටික පැලෙන්නේ නැතුව. කොල්ලගේ අතේ බඩු තියෙදි තමයි අල්ලලා තියෙන්නේ. කොහෙත්ම උසාවි නොදා දෙන්න බෑ. උසාවි දාන්නේ හවල් එකක් කරාටද සර්. මොකද මේක ගෙවල් බින්දලත් මිනි මරලත් මං මොල්ල. ආරාත්‍රි වාසනා උරග බලන්න 1 කෝටි 60 ලක්ෂයි ආරාත්‍රි වාසනා වැරදි වැඩේනේ කරලා තියෙන සර් මොකද වැරද්ද අර ස්විප් කියලා අපේ කොලට වෙන මොනවද දීලා තියෙන විකුණන්න මේ හරියට දන්නේ නැතුව කතා කරන්න එපා කවුද වෙන්ඩියක් දුන්නේ අනේ නිකන් ඉන්නවා සර් එතකොට එරපි කිලද මයි කොලව ජරා වර්ගනාදී මොනවද මේ කියන්නේ හා ජයි ජන් අපි යා අගේ කොල්ලා හිස්සකයි සර් ඒකව බේරලා දෙන්න එක මොකු තරද්දක් කරලා නෑ යම් යම් ආයෙත් විනාගෙන රජය මල්ල ඔක්කොම එක්කෝගේ මොකද අර නම කිව්වේ සර සරත් කියන්නේ කවුද? සරත් අද රටට ආවේ නෑ සර්. එයා ගෙවල් කොහෙද තියෙන්නේ? මම නම් දන්නේ නෑ සර්. මුන් ඔක්කොම බොරු කියන්නේ සර්. මගේ කොල්ල වල්ලලා දීලා මුන් බේරෙන්න. තමුගේ කඩේ හැමදාම වැඩ කරන එක ඉන්නේ කොහෙද කියලා දන්නේම නෑ. බොරුකාරයෝ. මෙන්න මේක උන් හිනේ දාලා මගේ කව නිදහස් කරලා දෙන්න සර්. හ්ම්. ඒ කියන්නේ කවුරු වනි නාඳුනන දෙන්නේ? මොකක් කරි පාර්සලයක් දීලා තියෙනවා? සරත් කියලා කෙනෙකුට දෙන්න කියලා. එහෙම නේද? හ්ම්. ඔළු හොල්ලලා මදි. කට ඇරලා කතා කරන්න. සරත් කියලා කෙනෙකුට දෙන්න ඔය ළමයා පාර්සලයක් අතට ගත්තා. ගත්ත නේද? කට ඇරලා කතා කරන්න නේද මං කිව්වේ? ගත්ත නේද? ඔළුව හොල්ලන්න පා කියලා නේද මං කිව්වේ? ගත්ත නේද? මේ පුඩිය කහොඳනම් බය වෙලා නින්නේ සර්. ඔහොම සරෙන් ප්‍රශ්න අහනකොට දන්නේ කියලාත් මූට කියන්න පුළුවන්ද? දැන් මේක එක සැරයක් ඔළුව හොල්ලලා ඕ කියලා කිව්වේ? තව මොනවද? ඔකවත් තේරෙන්නේ නැද්ද? මගේ පුඩිය කවුරුන්ට හදන්නේ? කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. ඔය සර්ට වැඩක් නැහනේ. මං කියන්නේ මේ මයිකෝලෙන් ප්‍රශ්න අහන්න මේ නිප්පට්ට සර්ට. මං අහන්නේ ළමයිකට කතා කරන්න දන්නේ නැතුව කොහොමද නඩු අහන්නේ? ගෝණි පිල්ල වගේ ඉඳගෙන මේ කොල්ල බය කරනකොට මේ කොල්ල දන්න දෙයක්වත් අතහොඩ අපි අහිංසක මිනිස්සු සර් අපි කාටවත් කරදරයක් කරලා නැහැ මට මගේ කොල්ල ගෙදර ඉන්න දෙන්න ඕක අහිංසකයා අර ඉහළින් තිබුණා පුටුවේ වාඩුලා හිටපු සර් එයා තමයි නඩුකාරය වැඩි කතා කරුවේ නැති වුණාට එයා එතන ලොක්කලු කතා නොකර බුම්මගෙන හිටියට ඒ මිනිහයත් දන්නවා අපේ කා හිංසකයා කියලා. අර කවුද අර එහා පැත්තේ හිටපු තට්ටය? ඒක මහේපා කරපු එකක්. ඒ පෙරක දෝරුවේ. මොකේ? පෙරක දෝරුව කියලා කියන්නේ සල්ලි අරගෙන උසාවියේ කතා කරන කට්ටියට. හැමෝටම උසාවියේ කතා කරන්න බෑ. අනේ මන් දන්න මගුලක් නෑ. වෙනත් කෙනෙකුට පාර්සලයක් ගිහින් දෙන එක වැරදි වැඩක්ද? මං හිතන්නේ ඒකේ වැරදි දෙයක් තිබිලා තියෙනවා. ඉතින් ඔයා බැලුවේ නැද්ද? මම මොකටද දනුන්ගේ දේවල් බලන්නේ? ඒක තමයි ඔයා හොයලා තියෙන්නේ. ආ, ඔයා පෙරක දෝරුවෙද්ද?
ළමයිනේ. කෝතපේ අම්මා. ඒකගේ නටන්න කිසි ආසාවක් නෑ. කවුද ආසාවට නටන්නේ? ඒක ලොකුණහම ඉතින් අපි කරපු කර්මාන්තෙම කරන්න ඕනේ. ඌට මොනවා කරන්න බැරිද? අතපය හරියට තියනවනේ. බට්ටි. උඹ මාව දන්නවද දන්නේත් නෑ. මට නිච්චයක් නෑ නෝන. මම ඉන්නේ අර හතරමන් හන්දියට එහා වත්තේ. ළමයිනේ. උඹල දෙන්න පොඩ්ඩක් එහාට පලයන් මට උතනින් ඉඳගන්න. පුතේ. නංගිවත් යන්න පලයන්. උඹ ඉතින් ඔය කූඩාරමෙන් එළියට පහළියට බහින එකක්ද? ඕක ඇතුළෙම ඉන්නවා මිස අපි ඉතින් කොයි කියලා යන්නද නෝන? යකෝ සිදාදියේ ගෑණියෙකුත් වෙලා ටිකක් එළියට පහළියට ගිහින් බලපන්. මොනවා හරි හොයාගන්න. අපි ඉතින් පුළු පුළුවන් විදිහට දවස් වියදම කීයක් හරි හොයාගන්නව නෝන. උඹ මහා මෝඩියෙක් බං. උඹ විශ්වාස කරපන්. උඹේ වයසේ කාලේ මම. උඹේ වයස කීයද? මට ඒ ගැන හැටි නිච්චයන්නේ. උඹේ වයසේ කාලේ මම ඒ කියන්නේ අවුරුදු 25කට විතර ඉස්සර. උඹ විශ්වාස කරපම් බට්ටි. මං දවසකට රුපියල් 500 හොයලා තියෙනවා. ඒ කාලේ රුපියල් 500ක් කියන්නේ දැන් කාලේ රුපියල් 5000කටත් වැඩි. නිකම් මෝඩියෙක් වගේ මේකase ලගින්නේ නැතුව ටිකක් මුලේ පාවිච්චි කරන්න බලපන්. මං ඔබට කියලා දෙන්නම් සල්ලි හම්පු කරන හැටි. දවස් දෙකකට සැරයක්වත් අර පයිප් ළඟට ගිහලා හොඳට නාගනින්. කාගෙන් හරි ඉල්ලගෙන හරි ඔయిత වඩා හොඳ පෙනුමැති ඇඳුමක් ඇඳගනි. මං ඔබට දෙන්නම්කො ලස්සන ගවුම. යකෝ මේක සල්ලි වක් කරන්න පුළුවන් ශරීරයක්නේ. ඔය රස්සාවට වෙන කවහරි හොයාගන්න නෝන. ළමයිනේ මෙන්න මෙහාට ඇවිල්ලා සෙල්ලම් කරපල්ලා. Come on, come soon darling. We are getting rain. මොකද මේ කිව්වේ? එකපාරක් කොහොමද තේරෙන්නේ? දැන් ඉත සෙල්ලම් කරා. දාන බයික එක තුන. අනේ තව එක සැරයක්. ඔය බසින දාන්න ඇතුළට. ඒ බය වුණාද පුතා? ඔයයි තවද මං ඔයගේ සල්ලි හොරකම් කරන්න ආවා කියලා? නෑ පුතා. මං එහෙම නරක මිනිහෙක් නෙමෙයි. මොකද මේ බය වෙලා? වාඩි වෙන්නකෝ. බයිසිකලයක් නෙමෙයි පුතාට කාර් එකක් ගන්න පුළුවන් මෙතන ටික දවසක් එක දිගට වැඩ කළොත්. අනික දූවිලි නාගෙන මඩ ගාගෙන අනුන්ට කුලිය වැඩ කරන්න ඕනේ නෑනේ. පුතාට මෙතන කුමාරයෙක් වගේ ඉන්න පුළුවන්. හරි.
Hi. Sir. Go in. So? Sir, this boy may cycle want. Cycle? Bicycle, sir. Bicycle. Ah, bicycle. You like to have a bicycle? Yes, sir. Yes, sir. Yes, sir. How much is that? Rupiah 70, sir. Hmm? Dollar 100. Oh, $100. That's okay. This is to buy your bicycle. Gun. That's for you. Thank you, sir. ඔයා ඉන්න. තව සල්ලි දෙයි. අරගෙන ඉන්නකෝ ආ. So, how are you? You are a bicycle boy? Bicycle? What's your name? No name. Or no English. Probably both. Supposed to open this door? Listen, can't you see the board? Listen. Shut up, you silly! I'll report you to the management. $150, sir. $150. Fran. This one, how much? Yes. 2,000. 2,000 rupees. 2,000 rupees. Very good one, sir. Very good buy. Yes. Yes, sir. Hey? උඹට කොහෙන්ද බම් මේක? සුදු මාත්තේ දුන්නේ. ෂය රෝග තියාගෙන මට ලංකාවේ සල්ලි දෙන්න පුළුවන්ද? උඹ දන්නවද මේක කීයක්ද කියලා? මේ ඉලක්කම කීයද කියලා දන්නවද? මේක 100ක්. 100ක්? මෙන්න උඹට ලංකාවේ සල්ලි උනුලුත් 100ක්. Make a look at it. Hey, that is wrong. 100 rupees for $100? You should get more than 10,000 rupees for that. No, sir. This street boy, sir. That doesn't matter. This is ridiculous. Would you like to give it back to him, please? ආ බාපේ හොඳයි
දවස් දෙකකින් දූවිලි පිහලා නැහැ මේ බයිසිකල් වල. දෙපැත්තේ පටන් ගනි. බට ඇහුණාද මං කියපු දේ? මේ රතු පාට බයිසිකලේ ගියද? ඇයි ගන්නද? කොහෙන්ද මුනි මේ සල්ලි? බයිසිකලයක් ගන්න නැති. උඹ කොහෙන් හරි හොරකම් කෙරුවද? ඊයේ බයිසිකල් වල ගණන් වැඩි වුණා. දැන් පරණ ගානට වැඩිය රුපියල් 2000ක් විතර වැඩි. ඇයි උඹට බයිසිකලයක් එපාද? මං උඹට පරණ ගානටම දෙන්නම්කෝ. හොඳ එකක්. මං හෙට එන්නම් සර්. උඹේ සල්ලි කොහේ හරි දාලා නැති කරගත්තොත් අපරාධේ. සල්ලි මෙහෙ තියලා ඵලයන්. මෙච්චර දවසකුත් උඹේ සල්ලි බලාගත්තේ මමනේ. මගේ ළඟත් ඇති උඹේ සල්ලි රුපියල් 1000ක් විතර. 1115යි. අම්මේ සල්ලි අම්මට දතරේ නංගිටයි. පෙන්නන්න ඕන සර්. මං හෙට එන්න. සර් අර මං බැලුව රතුපාට බයිසිකලේ. ඒක තියලා තියන්න. මං හෙට උදේම එනවා. S2 පියා ගන්න. ඇයි? ඇයි? කෝ අම්මයි තාත්තයි. තාත්තට හොඳටම සනීප නැතුව ගියා. සිහිත් නැතුව ගියා. කාරයන්න මිනිස්සු දෙන්නකුට කතා කරලා අම්මා තාතව උස්සගෙන තමයි ස්පිරිතාලට ගෙනිච්චේ. මේ ඉස්පිරිතාලේ මේ පරීක්ෂණය හදිසිය කරගන්න බෑ. ලෙඩාගේ තත්ත්වය අනුව බලාගෙන ඉන්න කාලිකුත් නෑ. තාත්තට හුඟක් අමාරුද? ප්‍රයිවට් තැනක නම් හදිසිය කරගන්න පුළුවන්. හැබැයි රුපියල් 8000ක් විතර වේදන් වෙනවා. අනේ සර්, අපිට ඉතින් කොහෙන්ද එච්චර? අපිට එච්චර සල්ලියක් නෑ සර්. යම්මේ හිටපංකු. අපිට එච්චර වේදන් කරන්න අමාරුයි සර්. සල්ලි තියෙනවා. දන්නවද රුපියල් 8000ක තරම? අපිට හිතන්නවත් බෑ සර්. මේ සල්ලි ඇති. ඔය සල්ලි ඔක්කොම සර් ගන්න. අපි තාත්තව සනීප කරලා දෙන්න. මන්නේ මේ පුතා මේ සල්ලි ගන්න. මේ පරීක්ෂණය කරන අය. එතෙන්ට ගිහින් සල්ලි බඳින්න.
මං ලෙඩා යවන්නම් අපේ වාහනේ. ඊට පස්සේ අපේ තාත්තට සනීප වෙනවා නේද සර්? මෙතර ගාන හරි මෙන්න ඉතින් මේ ළමයා තනියමද ලෙඩාගේ නම තාත්තා තාත්තගේ නම සොත්ති මාටි මාටින්ගේ බාරකාරයා ඔයාද? අනේ ඇයි මිසි? බාරකාරයා අස්සම් කරන්න ඕනේ මේ ටෙස්ට් එකට කලින්. මෙයා නෙඩායි කවුද? මම අපේ මිනිහාගේ ගෑණි නෝනා. ඒ ඔයාගේ ස්වාම් පුරුෂයාද? මගේ මිනිහා. මේ කොල්ලගේ තාත්තා. මෙතන අස්සම් කරන්න. මට අකුරු ලියන්න නම් දැනෙන්නේ නෑ නෝන. ඇයි නෝන අස්සන් දාන්නේ? මගේ මිනිහට අමාරුද? මේ පරීක්ෂණයට භාරකාරය අස්සන් කරන්න ඕන. මේ පරීක්ෂණ ඉවර වෙලා අපි ලෙඩා වරිනවා මා ඉස්පිතාලේ හිටපු ආට්ටුවට. හෙට එහෙට යන්න. නෝන, අපි ටික වෙලාවක් මෙතන හිටියට කමන්නේ නැද්ද නෝන? හිටියට නම් අපිට කමක් නැහැ. ඒත් අද ලෙඩාය කතා කරන්න නම් හම්බ වෙන එකක් නැහැ. එතකොට ඔයාට බයිසිකලයක් ගන්න දැන් සල්ලි නැද්ද? බයිසිකල් ගන්නට වඩා තාත්තට සනීප වෙනවනම් හොඳයි. ඔයාට සල්ලි දුන්න සුදු මාත්‍යා ළඟ දිගටම වැඩ කරන්න බැරිද? උඹට එක දවසකට ඔච්චර සල්ලියක් හම්බෙනවා නම් එහෙම තැනක වැඩ කරපුවාම මොකද වෙන්නේ? මං නම් හිතන්නේ උඹට ගෙවලා තියෙන්නේ මාස 3-4ක පඩි සල්ලිද කොහෙද එකට. මට ආයේ කොච්චර සල්ලි දුන්නත් මම නම් ආයේ හෝටල් වලට නෑ යන්නේ. උඹට මොකුත් කරදරයක්වත් වුණාද? අපි හිට උදේම තාත්තව බලන්න යමන් පුතේ. කොල්ලගේ තාත්තට හුඟක් අමාරුද සර්? වෙන වාටුවකට මාරු කරාද සර්? වාඩි වෙන්න. පොඩ්ඩක් ඉඳගන්නකෝ.
දැන් ඉතින් මේ ළමයි දෙන්නට කෑම හොයන්න ඕන උඹනේ. සල්ලි හොයන එක මහලුකු කජ්ජක් නෙවෙයි බට්ටියේ. දැන්වත් උඹගේ උද්දච්චකම නවත්ත ගනින්කෝ. මං පස්සේ වෙලාවක එන්නම් කුඹෝ හම්බෙන්න. ආය ආවේ නැතුනට කමන්නේ නෑ නෝනා. එතකොට උඹ බයිසිකලයක් ගන්නෙ නැද්ද? මේ සල්ලි උඹලට දවස් කීපයක් කන්න නම් ඇති වෙයි. ඊට පස්සේ මොකද කරන්නේ? උඹට රස්සාවක් දෙන්න විදියකුත් නැහෙනි. බාල වයස්කාරයෙන්ගෙන් වැඩ ගත්තාම අපි තමයි අමාරුවේ වැටෙන්නේ. නැත්තයි ඉතින් උඹට රස්සාවක් දෙනවා කියන එක මහලුකු දෙයක්ද? අවුරුදු 18 වලට ළමයින්ට දැන් කවුරුත් රස්සාවක් දෙන්නේ නඩු දානවලු. ඔයාට 18 වෙන්න තව හුඟක් කල් යනවද? 18 කියලා කියන්නේ ලන්දාරියෙක් නේ. උඹට තව අවුරුදු 10ක්වත් ඉන්න වෙයිමයි හිතේ. ඔයාට බයිසිකලයක් ගන්න ඕන නම් මගේ බෝනික්ක විකුණලා සල්ලි ගන්න. ආවි මහතුනේ
ග්‍රාම සේවක අයියා බැහැරක ගියාද? අනේ බං කොළුවෝ යම කොටින්ගක් කැලේ පැත්තට ඇවිදලා බින් කොහොඹ මුලක් දෙකක් ගලවගෙන එන්න. අලිබැටියෙක් නෑ. අපට මනුස්සකමට උදව් කරන්න පුළුවන් මේ මිනිස්සු මේ අධර්මිෂ්ඨ දේවල් නතර කරගන්නවා. ඔලු මේ අර ගම්සේක උන්න හැලෑ ගෙදරට යන පාර එක්කි මහත්තයෝ කැලේ ගහකොළ සතාසි උපාව නිදන් වස්තු දැන් මගේ ජීවිතේ වෙලා. උඹේ අපොච්චට අලිය ගහලා මේ දෙච්ච දවසේ ඉඳලා තමයි පුතේ මම ওই සද්දන්ත කුලේට වෛර කරන්න පටන් ගත්තේ. අනේ මම බයයිනේ. මමත් බයයි. බයයි? ඒ යඩා! නාත්ත පියෝක!
මාළලුයි මාළයි චීත්තෙකුයි ගන්න ඉපෑය. ඒ කාට දෙකොට ඒ? රූපවතී ඩගා. උංගුන්දුල් නරබිල්ල හරිනම් අනි සේරම දේවල් මට ලෑස්ති කරලා දෙන්න පුළුවන්. මේ යන්නේ නිදානෙන් නිදානෙන් භාගයක් ඔහෙට දෙන්න. තේරෙන්නේ නැද්ද? මොන වෙන්න එපා ගුරුන්නාන්සේ. ඔහෙට අවශ්‍ය අඩුම කුඩුම සේරම මම ලෑස්ති කරලා දෙන්නම්. අයියේ අම්මා මාව හොයයිද? සයුරි නගා. නංගි. Wow, pula diva. මම ආයේ පාවා නොදෙමි. මොකද ප්‍රශ්නයක්ද? ඔයා කවුද? මම ගයිඩ්. ඒ කියන්නේ නොයිඩ් ගයියා වෙන්නද? ඔව්. එතකොට මේ අපි ධාරානි පාත ස්ට්‍රයික් එක. අයියෝ වාගෙන වාගෙන. ඔබ ගියත් වෙන මම ගියත් මම හදන්න. අයියෝ. බස් 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 බයින් එකක් ගලන්නේ නෑ. කලබල වෙන්නේ පාත අපි මේ හොටෙල් දී කලබල එකේ මැජික් පෙන්නනවා කෑම ඩිස්තර වෙලා අර ඉතල සින්දු කිව්වේ අන්නේ වගේ දැන් ඔන්න බලන්න මම තව මැජික් එකක් පෙන්නන්න යන්නේ මේ අර වරල යන්න මාත් එක්ක මහාචාර්යතුම අවුරුද්දකට සැරයයි නාන්නේ මෙහෙම නාවනවා නම් හැම දාම නායි නගරාජුගේනි මොවුන් දෙදෙනා සිර කරනු සිරකර සිටින මගේ සහචරයින් වහා සටනට යව එසේය මොකද අපි හිරගන්නේ? කුප්ප වේගය කුප්ප වේගය බර අපි මම අපරාධයක් දාලින් ටී වාට මතකද වාගේ පෞගිය ආත්මේ අපි දෙන්නත් ඒ වගේ ආත්ම ගණනාවක් පතාගෙන ආපු දෙන්නේ තමයි ඔය අකුමද දන්නේ ගිය ආත්මය කවුද කියලා ඉත මං ගිය ආත්මේ රිලෙවෙක්නේ ඒ වයිටි මං හිටියේ ගහට යාපැත්තේ රිලෙවියක් වෙලා. වාට මතක නැද්ද මං පළතුරු ගෙනත් දුන්නා. වර්ග 8කින් ගෙනත් දුන්නා. රම්බුට්ටන් ඇට රබර් ඇට මෑට මුං ඇට
නිකම් මොකද්ද වගේ ඉතුරු හතර කියන්නේ. ඒ කියන්නේ හෝ යා හූ අනිත් පරිදි මම ගන්න